Örne? Örne? Good boy. Hi. Good.
dinar. Ah, ini kira kira kartinya gitu ya. ඇත්තටම හරිම නිදහස් හරිම ලස්සනයි හරිම ආසෙ හිතෙනවා මේ ලස්සන පැත්ත view එකත් හරිම ලස්සනයි ඕනෑම කෙනෙකුට ඇවිල්ලා නිදහසේ ඉතින් මෙතන වෙලාව කාලය ගත කරන්න ලස්සන තැන ඔව් අපි දැන් මේ ප්ලේයර් එකකින් එළියට යන්න කියලා හදන්නේ අතරම දාලා යන්න හිතන්නේ මාර ලස්සනයි හරිම calm and quiet මෙතනට වෙලා ඉන්න පුළුවන් දවසක්ම මේ ඉතින් අපි බැලුවේ දැන් මෙතනින් එළියට යන්න කියලා අර පේන බ්‍රිජ් එක පල්ලෙහා පාරක් තියනනම් අපි පොඩක් ඇවිදින්න යන බලාපොරොත්තු වෙනවා ඉතින් ඇත්තටම හරිම සතුටුයි මේ පැත්ත හරිම ලස්සනයි ස්වභාව සෞන්දර්යයෙන් අනූනයි එංගලන්තේ පුරාම ඇත්තටම මේ වගේ ස්වභාව සෞන්දර්ය රැකගෙන උපරිම දියුණු තාක්ෂණය භාවිතා කරලා ලස්සන දේවල් හොඳ දේවල් මිනිස්සුන්ට අත්විඳින්න හදලා තියෙනවා ඇත්තටම ඉතින් ලංකාවෙත් අපේ රටෙත් මේ වගේ දේවල් හදනවා නම් කොච්චර හොඳයිද කියලා මීට අතට ගොඩාක් ලස්සනයි ලංකාව ඉතින් මේ අපි බලාගෙන ඉමු ඒ වගේම තවත් ඉස්සරහටත් අපි ඔයාලට දැනුත් පේනවා ඇති අතර පොඩි ලස්සන ට්‍රේන්ස් යනවා එක එක පාට එක එක විදිහේ එක එක මේ සර්විසස් වල ට්‍රේන්ස් ගොඩාක් අපි දැක්කා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඉංග්‍රැන්ඩ් වල තව එක එක පැතිවල මේ වගේ ගම්බද නගරපද හැම පැතිවලම අපි යන ලස්සන තැන්වල වීඩියෝස් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා තියාගන්න අපි ඉස්සරහට නිතරම videos upload කරන්න බලාපොරොත්තු වෙනවා ඉතින් එහෙනම් යමු අපිත් එක්ක Very nice.
Charlie. Sit. Hey. Sit. Aww. You can go and stroke her now. Say hi. Hi. We had a dog named Molly. Did you? Yeah. Yeah. Very nice. Very calm area. There's a nice nature, all the animals. Yeah. How many arches in this bridge? How many arches? 41 arches. I think so. 40, very, very 41, beautiful. 42. So. Amazing. All the bricks in this, they were made here. No, here. They brought the clay in carts. Okay. And they built ovens here. And then they made the bricks by hand and fired them here. This is railway reservation? No, this is private land here. Okay. They used to run horses in here. Okay. But someone bought it to try and build houses on it, mm-hmm. but they wouldn't give them planning permission. Where are you? We are from Walton Abbey and... Walton Abbey? Yeah. My country is Sri Lanka. Yeah. From Sri Lanka. Very nice. Bit better weather than here. We have a bridge like this in our country, made by British. Yeah. Is it made out of brick? Yes. Same kind of brick. Yeah. It's world famous. It's world famous 9-arches brick. Yeah. With the tunnel and the railway line in the hill country. ඇත්තටම ඉතින් හොඳ අංකල් කෙනෙක් අපිට ගොඩක් දේවල් කියලා දුන්නා මේ වෙලින් ඒරියා එකේ තියෙන මේ බ්‍රිජ් එක ගැන එයා කියපු විදිහට මේකේ 41ක් ආචර්ස් තියෙනවා මම දන්න විදිහට මේකේ ආචර්ස් 40යි තියෙන්නේ ඩිග්ස්වෙල් වයඩක් කියලා තමයි කියන්නේ ඇත්තට මේ අංකල් කිව්වේ මෙතන මේකට ගොඩක් මේ ගොඩක් නෙමෙයි 100%ක්ම ගඩොල් හදලා තියෙන්නේ මෙතනින්ම ගඩොල් කපලා මෙතනම අවන් කරලා මෙතන ගඩොල් පුච්චලා තමයි මේ බ්‍රිජ් එක හදන ගඩොල් එකතු කරලා තියෙන්නේ. ඒක තමයි අපිට පැහැදිලි කරේ. ඊට අමතරව මෙතන තව ගඟක් තියෙනවා කිව්වා. ඉතින් ඒ ගඟ පැත්තට තමයි අපි දැන් යන්න හදන්නේ. මේ ඒක ඉතින් පොඩි ගඟක් කිව්වා. ඉතින් ওই ටික තමයි යා කිව්වේ. අපි ඉතින් එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි දැන් ටිකක් දුරට ඇවිදගෙන ආවා. තව ගොඩක් ඈතට පාර පේනවා. ඒ වුණාට අපි කල්පනා කරේ දැන් හරියටම දන්නෙත් නැති නිසා ආපහු හැරෙන්න කියලා බැලුවේ. ඇත්තටම දැන් බඩගිනි. ඒක නිසා අපි දැන් කන්න ප්ලේස් එකක් හොයාගන්න තමයි බලන්නේ. ආදි ඔය කන්නේ නැහැ. ඉතින් මේ පැත්ත හරි ලස්සනයි. අපි දැන් එහෙනම් ආයි කණි දාත් එකක් අද දෙන්න කොහොමද? ඔන්න කෑම ගන්න තැනකට ගිහිල්ලා කතා කරමු. Yes. Do you like the bridge? No, I like it to be water. See. ඇයි මහන්සි වුනේ? මොකද මහන්සි වුණා? මොකද මහන්සි වුනේ? මේ ගියාමද? අපි කොහෙද ගියාද? දැන් මේ පාර්කේකට ගියා. පාර්කේකට ගියාද? මම පාර්කේකට. මේ තෝ
කොයින්ස් දාන්න හොඳේ නන්ද සකින් තමයි කන්න බබ බබ යෝනේ සල්ලි කරත්ත කරලා තියෙනවා අනේ සල්ලි අරන් ඉවරයක් කන්න අපි දැන් ඉන්නේ ස්ටීවනේජ් ටවුන් එකේ අපි දැන් කැමරට කියලා ආවා නන්දස් එකට දැන් කිල කනවා බලන්න කිති බලවන මේක ඕපන් කරලා නෑ ඕපන් කරලා නැහැ කියන්නේ ඇත්තටම නන්දස්සක ඔපරේටින් ලෙවල් එකේ නෑ මේක ඔපරේෂන්ස් වෙන්නේ නෑ තාම තාම මේ කන්ස්ට්‍රක්ෂන් ඇතුලේ මේ ඉතින් දැන් වෙනතන බලන බර්ගර් කින්ස් ඉතින් තියෙන හැමදාම කණේවනේ ඒකට කන්න යන්න බෑ ඉතින් වෙන මොකක් හරි තරකින් බලලා කාලා එන්න ඔන්නකින් අපි අද කලින් නන්දස් එකට ගිහලා කන්න බැරි වෙච්චින්ද අද නන්දස් එකකින්ම කොහොම හරි කනවා කියලා අපේ ගෙවල් පැත්තේ කිට්ටුවේ තියෙන චෙසන්ට් කියන ඒරියා එකේ තියෙන ටෙස්කෝ එක තියෙන බිල්ඩින් එකට ආවා මෙතන තියෙන නන්දස් රෙස්ටෝරන්ට් එකක් අපි දැන් එතෙන්ට ගිහිල්ලා කන්න කියලා තමයි හදන්නේ අපි දැන් ඉන්නේ චෙසන්ට් නන්දෝස් අන්දෝස් නන්දෝස් අන්දෝස් වෙලා තියෙන්නේ මොකද මේ අපිට ඒක කන්න හම්බෙන්නෙම නෑ වගේ හවුස්ෆුල් ඉතින් ඒක නිසා වේටින් ලිස්ට් එකක් තියෙනවා ඒකට නම් ඇඩ් කළා අපිට එළියටලා ඉන්න පුළුවන් ඉතින් අද එච්චර වෙලා මෙතන ගත කරන්න අදස්සක් නෑ අපි ඒක නිසා වෙන තැනකින් කාලා ගෙදර යනවා කියලා හිතුවේ අපි ඒක නිසා මේ මම අපේ බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා Okay, bye. I feel like a vlog. Come here.